හරි තව ගානක් හදමු තව එක ගානක් හදලා බලමු මම ඉතින් මේක වල ලියාගන්නද දැන් මොන හරි විචාල්‍ය කොටසක් එකතු වුණාම ඔයාලට දෙනවා ගානක් මේ විදිහට y සමානයි x ඍණ 1 මාපාංක අඩු කිරීම x කියලා දෙන්නම්කෝ අඩු කිරීම x කියලා එකක් දෙනවා හොඳද මේකත් අපි ඉස්සෙල්ලාම කරගන්නේ දැන් වෙනම කොටසක් තියෙනවා මේ මේ සිත කැලක් අඩු වෙලා මාපාංක කොටසකුත් තියෙනවා මාපාංක කොටසෙන් තමයි ප්‍රස්තාරයේ මේ පරාස තෝරන්නේ මාපාංක කොටස වෙනම අර්ථ දක්ව ගන්නවා කලින් වගේම මාපාංක කොටස වෙනම අර්ථ දක්ව ගන්නවා x ඍණ 1 ඒ විදිහටම ගන්නවා x ඍණ 1 කියන එකේනා විශාලව සමානයි බිඳුවට ඒ කියන්නේ x විශාලයි එකන ඍණෙන් වැඩි කරලා ගන්නවා ඒක ඍණෙන් වැඩි කරලා ගන්නවා ඒ කියන්නේ 1 ඍණ x කියලා x ඍණ 1 කියන එකේනා කුඩයි බිඳුව නම් x කුඩයි 1 නම් දැන් පුතේ ඔයාලට මේ ගණන් හදාගෙන යනකොට හරිද ගණන් හදාගෙන හදාගෙන යනකොට ඔයාලට තේරෙනවා මෙතන ඩග්ගල් උත්තර ගන්න පුළුවන් විදිහ හරිද ඩග්ගල් වෙලා දැන් මේ ගණන්ද මේක ලියපු ගාම ඔයාල කෙලිම මෙයාව එහෙම ලියන්න පටන් ගන්නවා හරිද ඒක සාමාන්‍යයෙන් ඔයාල ගණන් හදාගෙන යනකොට ඔයාලගේ මේ පළපුරුද්දේ පළපුරුද්දෙන් එන එක හොඳ ඒක කරන එක අදට හොඳයි. හැබැයි විභාගෙට ගියම ගොඩාක් වෙලාවට ඔන්න ඔය කොටස් ටික අමතක කරනවා. හරිද? මාපාංකයේ ඔයාලට හැඩේ මතකයි, ප්‍රස්තාරය යන්න මතකයි. හැබැයි මෙන්න මේ අසමානතාව ගන්න විදිය එදාට අමතක කරනවා. හොඳද? ඒකෙන් දා හොඳ පුතාලාගේ කරනකොට අර අර්ථ දැක්වීමට අදාළ කොටස් ටික ලියලම සීමාව හදාගන්න. නැත්නම් පරාස ටික හදාගන්න. පැහැදිලිද x ගේ පරාසය හදාගන්න මේ විදිහට මෙතන එක x කෙනෙක් කරන එකට වඩා වැඩි වුණාම මේ විදිහට හැසිරෙනවා එකට වඩා පොඩි වුණාම මේ විදිහට හැසිරෙනවා හැබැයි ඒක ගන්නෙ මෙන්න මේ දෙකේ කියන්නේ මූලික අර්ථ දැක්වීම හොඳද right දැන් මම මේ අර්ථ දැක්වීම දෙක y ප්‍රස්තාරයට ආදේශ කරන්න යන්නේ y කෙනෙක් කරන ලියා ගන්න දැන් මෙන්න y සමානයි ප්‍රස්තාරය මේ වරහන් ඇලියා x විශාලයි 1 විට x විශාලයි 1 විට ප්‍රස්ථාර හැසිරෙන්නේ x ඍණ 1 අඩු කිරීම 1 විදියට අඩු කිරීම x විදියට x ඍණ 1 කියන කොටසෙන් අඩු කිරීම x විදියට එකට වඩා අඩු වෙලාවදී එකට වඩා අඩු වෙලාවදී ප්‍රස්ථාර හැසිරෙන්නේ 1 ඍණ x කියන කොටසට x එකක් අඩු වෙන විදියට මේක සුළු කරලා ලියන්න පුළුවන් මෙතන එන්නේ අඩු කරපුවම ඍණ 1යි කියලා එන්නේ මෙතන ලියන්න පුළුවන් 1 ඍණ 2x කියලා හරිද ඔන්න බලන්න ඒක ලස්සන එකට වඩා වැඩි හැම වෙලාවකම ප්‍රස්ථාරයේ y යගේ ඉන්නේ ඍණ 1යි කියලා එකට වඩා වැඩි හැම වෙලාවකදීම y ප්‍රස්ථාර ඍණයකට සමානයි. එකට වඩා පොඩි වෙලාවක හැම වෙලාවකම y කියන ප්‍රස්ථාරේ 1 ඍණ 2x ප්‍රම සමානයි. හරි. හරි. බලමු ඇඳලා කොහොමද එන්නේ කියලා. මේක x අක්ෂය. මේක y අක්ෂය. මෙතන තියෙන්නේ 1 ධනයක කියන එක නා ධනයකට වඩා වැඩි මේ ධනයකට වඩා වැඩි ධනයකට වඩා වැඩි හැම වෙලාවකම ධනයකට වඩා වැඩි හැම වෙලාවකම y කියන්නේ ඍණ 1යි මම ඍණ 1 ලකුණු කරලා ඍණ 1 ලකුණු කරලා මේ පැත්තට ලපා යා කරමු පහදින්ද ධනයකදී ධනයකට x ලගේ එකට වඩා වැඩි හැම වෙලාවකම y සමාන ඍණ 1යි
හරිද? එකට වඩා පොඩි වෙලාවෙදී ධනයකට වඩා පොඩි වෙලාවෙදී ප්‍රස්ථාර හැසිරෙන්නේ 1 ඍණ 2x කියලා මම ඉස්සෙල්ලාම මෙතනදී 1 අරගෙන ආදේශ කරනවා. පැහැදිලිද? 1 අරගෙන ආදේශ කරපුවාම මොකද වෙන්නේ? एक कह रखे हैं मित्र दादेश के रूप में हम रीना देखा है रीने का ही एक है मेक अंडा के माय एक है दाने के दे रीने का ही एक आवलक में है इधर बस से एक रूप वाला ताप उड़िया के कादेश के रूप बिंदु बिंदु आदेश के रूप में हम एक का ही बिंदु आदेश के रूप में हम एक का ही ये ना प्रस्ताव है ना ये नेवा के ताने की मेवा दाने का मेती ने वाई समान है එකරින 2x ප්‍රස්ථාරේ මේ තියෙන්නේ y සමානයි ඍණ 1 ප්‍රස්ථාරේ. පහදින්ද මාපාංග ප්‍රස්ථාරේ අර මූලික හැඩය මෙන්න මෙහෙම තියෙන මූලික හැඩය ඒකට එකතු වෙන කට්ටියත් එක්ක පොඩ පොඩ වෙනස් වෙනවා. හරිද? ඉලක්කමක් එකතු වුණොත් ප්‍රස්ථාරේ උඩට පල්ලෙහාට යනවා. හරිද? විචල්‍යයක් සෙට් වුණොත් එහෙම විචල්‍ය කොටසක් එකතු වුණොත් එහෙම ප්‍රස්ථාරේ හැඩය මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. අර හැඩේ වෙනස් වෙනවා මේ විචල්‍ය කොටසක් එකතු වෙනවා. හරි. තවත් මාපාංග කොටසක් එකතු වුණොත් මාපාංග දෙන්නගෙම පොදු සම්ප්‍රයුක්තයක් තමයි ඇදෙන්නේ. මම එකක් කියලා දෙන්නම්. මේක අඳගන්න. මහිතන ඇඳලා ඉවර ඇති දැන් පොඩ්ඩ වෙනස් වර්ගශිතයකට කොහොමද ඒ කියන්නේ වර්ග සමීකරණ වර්ගශිතයකට කොහොමද මාපාංග දැම්මහම වෙන්නේ කියලා බලමු වර්ගජ කොටස කර මාපාංග දැම්මහම පුතේ अरे इससे ला दोनों प्रस्ताव में अंदर बैठना ना देंगवार भी देना हुआ वाई समान है एक्स वर्ग या रीना पहाई एक्स रीना हायर किला दीला मैं मापांग दाम ओम हम मापांग दाम मतलब मापांग दाम का मां मापांग कर देख क्यों मेरा मेरा हेतु दें एक अत्यंत अनित्य का एक तो इलाय मुक्ति बोलते हैं वाई वर्ग मेरा मां मैं क මේකේ x වර්ගය ඍණ 5යි x ඍණ 6 ඒ තියෙන විදිහටම ගන්නවා x වර්ගය ඍණ 5යි x ඍණ 6 කියන එකේන බිඳුවට වඩා විශාල වෙනවා ඉස්සෙල්ලවක මම කරලා පෙන්නුවා ඒතකොට මෙතන සාධක කියනවා මේ විදිහට x x 6යි 1යි මේක ඍණ මේක ධන ඔය විදිහට තොර ප්‍රස්ථාර නිකම් මට x පරාසය ඇඳලා පෙන්වන්න පුළුවන් 3 1ත් 6ත් පිට මෙන්න මේ පරාසෙදි මෙන්න මේ පරාසෙදි ප්‍රස්ථාරය ඇඳෙන්නේ මෙයාව පැහැදිලිද මේ පරාසෙදි x වල මේ පරාසවලදී ප්‍රස්ථාරය මේක හරි බැරි වෙලා හරි x වර්ගය ඍණ 5යි x ඍණ 6 කියන එක කෙනා කුඩයි බිංදුව වුණත් एक अन्य साधित करना में विधि है। x x हायाई एकाई ऋण दान कुड़ाई बिंदु ना अभी जानना ओके परास है रिन में विधि है। एकाई ऋण एकाई दान है। दाला में विधि है। मैंने में कोड से x लागे में कोड से दिया होत मैंने में कोड से दी प्रस्तार है दिन्ने මේකටසේ ප්‍රස්ථාරය දෙන්නේ මේ විදිහට ඍණ වතාවක් x වර්ගය ඍණ 5යි x ඍණ 6 නැත්නම් ඍණ x වර්ගය ධන 5යි x ධන 6 කියලා එදින මහදුත ඒ කියන්නේ ඉස්සර චූටි කාලේ ඉඳන් අපි මේ ප්‍රස්ථාරය දෙන්නේ කිව්වා මෙහෙම ඔහම ඇන්දානේ දැන් බෑ දැන්
මේ පැත්තෙන් ඍණ 1ට එනකනුයි මේ පැත්තෙන් ධන 6ට එනකනුයි මේ විදිහට යන්නේ ඍණ 1ක් ධන 1ක් අතර යන්නේ මේ විදිහට හරි මම අර මේ පොඩි කාලේ වර්ග සමීකරණ ඇඳ කොටස් ටික නම් මම ආය කියලා දෙන්නේ නැහැ ඍණ 1 ලකුණු කරවුවත් ධන 6 ලකුණු කරවුවත් ඍණ 1යි ධන 6යි ඔය විදිහට ලකුණු කරගන්නවා මේක y අක්ෂය මේක x අක්ෂය හරි ඍණ 1ට වඩා වැඩි වෙලාවේ ධන 6ට වඩා අඩු වෙලාවේ සෝරි ධන 6ට වඩා වැඩි වෙලාවේ ඍණ 1ට වඩා අඩු වෙලාවේ ප්‍රස්ථාර හැසිරෙන්නේ මෙන්න මේ විදිහට ඉතින් අපිට පුළුවන් ඍණ 1 වගේ එකක් අරගෙන ආදේශ කරන්න හරිද ධන 6 වගේ එකක් අරගෙන ආදේශ කරන්න බලනවා y වලට මොකද එන්නේ කියලා ඍණ 1 මෙතෙන්ද අරගෙන ආදේශ කරපුවාම ඍණ 1 වර්ගයේ ධන 1යි මෙතන ඍණ 1 දාපම ධන 5යි එකතු කරපම බිඳුවක් තමයි එන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් තමයි යන්නේ ප්‍රස්ථාරය. හරි. ඒතොර ධන අනන්තයේ ඉඳලා x දක්වා ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට ඇඳෙනවා. ඔයාලා අරගෙන අගයන් අරගෙන ආදේශ කළ බලන්න. 6ට වඩා වැඩි අගයක් ආදේශ කළ බලන්න. ඍණ 1ට වඩා අඩු අගයක් අරගෙන ආදේශ කළ බලන්න. ඒතර ප්‍රස්ථාරය මෙන්න මේ විදිහට යනවා. ඒක නිකන් මෙන්න මෙහෙම එන්න. අර ඉස්සර පොඩි කාලේ මෙන්න මේ වගේ ඇඳ ප්‍රස්ථාරයක් වගේ. ඔය ඇඳ ප්‍රස්ථාරයක් වගේ. හැබැයි මේ පරාසය ඇතුළත ඇතුළත මොකද වෙන්නේ මේ පරාසය ඇතුළත ඒ ප්‍රස්ථාරය එහෙමම කණපිට හැරෙනවා ඒ ප්‍රස්ථාරය එහෙමම කණපිට හැරෙනවා ඒ කියන්නේ මෙන්න මෙහෙම ඇදෙන්න තිබ්බ ප්‍රස්ථාරය එහෙමම කණපිට හැරිලා මෙන්න මෙහෙම එනවා හරි මෙතන මම මේ යන්නේ y සමානයි x වර්ගය ඍණ 5x ඍණ 6 ප්‍රස්ථාරේ මේ යන්නේ y සමානයි ඍණ x වර්ගය ධන 5x ධන 6 ප්‍රස්ථාරය. පැහැදිලිද? වර්ග සමීකරණ වල ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරේ හැඩය වෙනස් වෙනවා. නැත්නම් වර්ග සිත වල ප්‍රස්ථාරේ ඔන්න ඔය විදිහට වෙනස් වෙනවා. හරි. මේක අඳගන්න ඕ. මෙන්න මේ ගණන් ටික පොත් නැත්තම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තත් කමක් නැහැ හරි